महिंद राजपक्ष महता डिसेंबर विसि तुंगनिद इंदियावे गियपु संचारे इंदियावे अहु पौद्गलिक संचार किए तिरुपति तिरुपति वल तिरुमले कोविलट अहु गमन करपु बव छायारूप ओक्कोम इंदिया माध्य वार्ता करला तिबुना मे माध्य वार्ता वल छायारूप वलदी एवगेम मे गुवन गमन विस्तर सलकला बेलुवम महिंद राजपक्ष महता पौद्गलिक जेट्यानेक निल पहति TJBSJ කියන ජෙට්ටයානේ ඒ අංකයේ සහිත ලියාපදිංචි වෙච්ච ජෙට්ටයානේ මේ ගමන ගිය බව දැන් තහවුරු වෙලා තියෙනවා. ඒක පිළි අරගෙන ද මෝනින් පත්‍රයට කමෙන්ට් එකක්ත් දීලා තියෙනවා, ප්‍රකාශයක්ත් දීලා තියෙනවා. මහින්ද රාජපක්ෂ මහතාගේ පුතා වගේ දෙවනි පුතා වගේම අනෙක් පැත්තෙන් ජනාධිපති අගමැතිවරයාගේ අගමැති මහින්ද රාජපක්ෂගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා යෝෂිත රාජපක්ෂ. ඉතින් ඔහුගේ ප්‍රකාශයේදී ඔහු කියලා තියෙනවා මේ යානය මිත්‍රයෙක් දීපු එකක් බව නොමිලේ Tamanta මේ ලැබුණු බවත් නමුත් මිත්‍රයෙක් දුන්න තෑග්ගක් බව. ඒ වගේම අපි මීට කලින් මාධ්‍ය විදිහට වාර්තා කරා මේ යානයට පැයකට සාමාන්‍යයෙන් ඩොලර් මිලියන ඩොලර් 6700ක් විතර යන බව ඩොලර් 6700ක්. එතකොට මේ ඩොලර් 6700 රුපියල් වලට හැරෙව්වොත් එහෙම පැය 24ක් විතර ගමනකට රුපියල් මිලියන 32ක් විතර මුදලක් වැය වෙනවා. මේ තරම් වටිනා තෑග්ගක් මිත්‍රේ නොමිලේ දුන්න බව එහෙම නැත්නම් ඒක ප්‍රසිද්ධියේ අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානියා පිළිගන්නවා කියන්නේ ඇත්තටම ඉතාම බරපතල අල්ලස් අල්ලසක් තුටුපඳුරක් බාර ගැනීම 1994 අල්ලස් පනත 90 බැලුවම තුටුපඳුරු බාර ගැනීම වරදක්. දැන් අල්ලස් වෙබ් අඩවියට ගියොත් එහෙම විවිධාකාර ඒ වගේ බාරගත්ත රුපියල් ලක්ෂයයි 20000යි වගේ පොඩි පොඩි වටිනාකමින් යුක්ත දේවල් බාරගත්ත විදුහල්පතිවරුද පොඩි පොඩි තනතුරු දරණයි පොඩි පොඩි කාර්යාලවල අයට දුන්න දඩුවම් ගැන ගොඩාක් විස්තර තියෙනවා. ඉතින් මෙහෙම ගත්තම ප්‍රසිද්ධියේ අගමැතිවරයා කරපු බරපතල අල්ලස් වරදක් ප්‍රසිද්ධියේ ඔහුගේ කාර්යමණ්ඩල ප්‍රධානියා පිළි අරන් තියෙනවා මේ කතා කරන මොහොත වෙද්දි. ඉතින් ඒක පදනම් කරගෙන අපි අල්ලස් කොමිෂමට පැමිණිල්ලක් කරා ඔන්ලයින් ක්‍රමයට. අපි කලේ මේ ගැන පළවෙච්ච ලිපි එකතු කරලා ඒ වගේ තියෙන කරුණු ගැන හොයා බලන්න කියන ඉල්ලීම කරමින් අල්ලස් කොමිෂමට පැමිණිල්ලක් කළා. මේක අපි අල්ලස් කොමිෂමට පැමිණිල්ල කළත් අපිට බරපතල ප්‍රශ්නයකුත් තියෙනවා. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මේ වගේ කාරණා ගැන කොයිතරම් දුරට ක්‍රියාත්මක වේවිද කියලා. මොකද මීට මාස කිහිපයකට පෙර ජාත්‍යන්තර මාධ්‍යවේදීන් ගවේෂණාත්මක මාධ්‍යවේදීන් විශාල පිරිසක් ලෝකේ ලොකුම ගවේෂණාත්මක එළිදරව් කළමින් ඒකේ කොටසක් විදිහට එළිදරව් කරා රාජපක්ෂ පවුලේ සමීපම සමාජිකාවක් සතුව සහ ඔහුගේ ඇගේ සැමියා සතුව තිබුණු මහා පරිමාණ වත්කම් පිළිබඳව නිරූපමා රාජපක්ෂ සහ තිරු කුමාර නඩේෂන් පිළිබඳව මේ ගැන අල්ලස් කොමිසම අවශ්‍ය තරමට විභාග කළාද? දැන් කෝ ඒකේ ප්‍රතිඵලකෝ මේ අය පිළිබඳ ඒ කියන්නේ මේ තරම් එළිදරව් කරාට පස්සේ ලංකාවේ අය කරන්න ඕනි දේවල් ලංකාවේ මේ වගේ ආයතන කළ යුතු දේවල් ජාත්‍යන්තර මාධ්‍ය විදිහින් කරලා දුන්නට පස්සේ මොනවාද ගත්ත පියවර කියන ප්‍රශ්නේ තියෙනවා. එහෙම පසුබිමක අපි මොකටද මේ වගේ සිදුවීමක් ඒ කියන්නේ ජෙට් යානය පිළිබඳ මේ වගේ සිදුවීමක් පැමිණිලි කිරීම කියන එකත් ඇත්තටම අපිමත් අහන්න ඕනි ප්‍රශ්නයක්. මොකද අල්ලස් කොමිසමේ දැනට ඉන්න කොමිසමේ සමාජිකාවක් වගේම කොමිසමේ ප්‍රධානියා ඊවා වනසුන්දර හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරිය ඇයත් ඇය ප්‍රසිද්ධියේ දේශයේ පුවත්පතට දුන්න සම්මුඛ සාකච්ඡාවකදී පිළි අරන් තියෙනවා. ඇය මහින්ද රාජපක්ෂ මහතාගේ ඒ කාලේ මිත්‍රවරියක් පෞද්ගලික මිත්‍රවරියක් ඇයට ගෙදරට කතා කරලා මේ මිතුරුකම මත පදනම් වෙලා ඇයට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු දූරයක් දුන්නේ. මේ වගේ පසුබිමක අපි පැමිණිලි දාලා වැඩක් තියනවද කියන ප්‍රශ්නේ තියෙනවා. කෙසේ නමුත් අපි අල්ලාසෝ දූෂණ විමර්ශන කොමිසමට මේ මහින්ද රාජපක්ෂ මහතාගේ ජෙට් යානය ගැන පැමිණිල්ල කරා. අපි බලාගෙන ඉන්නවා මේ වගේන විමර්ශන සිද්ධ වෙනවද කියලා. ඒක පදනම් වෙමින් අපි මේ වෙලාවේ කතා කරද්දී මේ රට අතිශය බරපතල ආර්ථික අර්බුදයක තියෙනවා. කාරණා පැති ගණනාවකින් මේ අර්බුදය විස්තර කරන්න පුළුවන්. මේ වෙද්දී බැංකුවල තියෙන සල්ලි බලහත්කාරයෙන්ම ඩොලර් වලින් තියෙන සල්ලි මිනිස්සුන්ගේ අහන්නේ නැතුව රුපියල් වලට මාරු කරන බව කියනවා. විදේශගත ශ්‍රමිකයන්ගේ සල්ලි බලහත්කාරයෙන් මේ ඩොලර් මේ බැංකුව හරහා ගැනීම සඳහා විවිධ බලපෑම් කරන බව පේනවා. ඒ වගේම ඩොලරේට හිමි නිසි අගය ඒ ශ්‍රමිකයන්ට දෙන්නේ නැතුව ඒකට කප්පම් ගහන බව පේනවා. මෙවැනි පසුබිමක මේ රට ආර්ථික වශයෙන් ඉතාම තියුණු විදිහට ප්‍රශ්නයකට මුහුණ දීලා තියෙනවා. එවැනි පසුබිමක තමයි මේ කියන දූෂණ සිදුවීම වෙන්නේ. අපි මේ දවස්වල දකිනවා රාජපක්ෂ පවුලේ සමාජිකයන්ට හූ කියන දේවල් සිද්ධ වෙන බව කියනවා. ඒ සමාජිකයන්ට විවිධාකාර විදිහට විරෝධය දක්වන්න සමාජ මාධ්‍ය වලින් හරි එළියේ මිනිස්සු විවිධාකාර යෝජනා කරනවා, අදහස් පෙළ ගහනවා. ඒක අවිහිංසාවාදී විදිහට රාජපක්ෂවරුන්ට තමන්ට හැකි විදිහට විරෝධය පෑමේ විවිධාකාර ක්‍රම ගැන මිනිස්සු අපි කවුරුත් පොළඹවලා නෙමෙයි මිනිස්සු ස්වභාවයෙන්ම විවිධාකාර දේවල් යෝජනා කරනවා,
කොහොමද අපි හිංසාවක් නොවන විදිහට මේක විරෝධය පළ කරන්න කියලා. මෙවැනි පසුබිමක තමයි අපි මේ කියන ජෙට් යානේ අති සුඛෝපභෝගී සුඛෝපභෝගී ගමනක් මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවේ තමන්ගේ පෞද්ගලික ගමනකට ගියා කියලා එලිදරව් උනේ. මේකේ වැඩිදුර කරුණු මෙතන අපි කියන්නේ නැත්තේ මේ විදිහේ සියලු කරුණු මාධ්‍යවලින් එලිදරව් කරලා තියෙන නිසා. මෙතන ඔහුගේ අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට ප්‍රසිද්ධිය කියලා දෙනවා මේක පෞද්ගලික සංචාරයක් පෞද්ගලික වීදමෙන් ගියේ කියලා. ඊට පස්සේ ඒ සංචාරය ගියපු යානය මේ වෙද්දි හැමෝම දන්නවා ඒකේ වටිනාකම හැමෝම දන්නවා මේක මේ මේක එම්බ්‍රයා 600 කියන විශේෂ බ්‍රසීලයේ හදපු යානයක් මේ යානයේ වටිනාකම දන්නවා මේක විශාල ප්‍රමාණයේ සීට් 13ක යානයක් මේ කාරණා ඔක්කොම දැන් එළියේ හැමෝම කතා කරලා තියෙන. ඇත්තටම ප්‍රධාන ධාරාවේ මාධ්‍ය පවා මේව කතා නොකරන එක මේවට ඉඩ නොදෙන එක වෙනවද කියන ප්‍රශ්නේත් මිනිස්සු අහන. ඒ වෙනි පසුබිමක අපි හිතන්නේ මාධ්‍ය වලින් රටේ අවධානයට ලක් වෙච්ච ප්‍රධාන මාතෘකාව බවට මේක පත් වෙන්න ඕනේ. එතනින් එහාට අපි කතා කරොත් කෙටියෙන් මේ වෙද්දි මෙතෙක් ඉතිහාසයේ මේ ජෙට් යානය කියන්නේ පළවෙනි එක නෙමෙයි. රාජපක්ෂවරුන්ගේ දේපල ගැන සුඛෝපභෝගී ජීවිත ගත කිරීම ගැන පළවෙනි සිදුවීම නෙමෙයි. මෙතෙක් කාලයක් තිස්සේ ඒ වගේ සිදුවීම් ගණනාවක් ඒ වගේ තොරතුරු ගණනාවක් අඩු වැඩි වශයෙන් එළිවිලා තියෙනවා. ඔබ දන්නවා සිරන්ති රාජපක්ෂගේ සිරිලිය රවි සිරිලිය සවිය කියන සංවිධානයේ පදනමේ ගිණුමට අදාළව මේ ඇය ඉදිරිපත් කරපු ඩෙන්ටි කාඩ් වල නම්බර්ස් ඒ වගේ තිබුණු සල්ලි ප්‍රමාණය එක වෙලාවක එළිවුණා 2014. එතනින් පස්සේ මේ වෙද්දි මුළු රටම කතා නොකරට රාජපක්ෂවරුන්ගේ සමාගම් ගැන 2014-15 අතර කාලේ විශාල සමාගම් ජාලයක් ගැන කරුණු එළිදරව් කරා මාධ්‍යවේදී. මාධ්‍යවේදී ලසන්ත රුහුණගේ එළිදරව් කරා විශාල වශයෙන්. එකක් චෙස්මි කන්සොලිඩේටඩ් ප්‍රයිවට් ලිමිටඩ් කියන සමාගම. මේකේ හිමාල් ලලින්ද්‍ර හෙට්ටිආරච්ච කියන කෙනාගේ නමින් ලියාපදිංචි වෙච්ච මේ සමාගම මිරිහානේ මේ මෙතන තියෙන්නේ මේ සමාගම ලියාපදිංචි ලිපිනයේ අංක 175 පරණ කොට්ටාව පාර මිරිහාන නුගේගොඩ ලිපිනය සහිත සමාගම 2006 මහින්ද රාජපක්ෂ මහතා අගම ජනාධිපති ධුරයට පත් වුණාට පස්සේ පටන් ගත්ත මේ සමාගමේ අධ්‍යක්ෂකවරුන් හිටියට විදියට හිටියේ ජාතික හැඳුනුම්පත් අංක 74 25 60 163 වී හිමි හිමාල් ලලින්ද හෙට්ටිආරච්චි. මේ ගැන මේ පොතේ එළිදරව් කරලා තියෙන මේ සියලු කරුණු තියෙනවා. එතකොට ඒ ලිපිනයේම පදිංචි ජාතික හැඳුනුම්පත් අංක 79යි 70යි 33යි 33යි 4 වී හිමි විද්‍යාරංගනි හෙට්ටිආරච්චි මේ අය තමයි ප්‍රධාන අධ්‍යක්ෂකවරුන් ඉදිරියේ ඉන්නේ. මේ විදිහට කට්ටිය ඉන්නවා. මේ සමාගම් මේ ඇවිල්ලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සහෝදරීගේ පුත්‍රයා. එතකොට මේවා ලංකාවේ විදුලි සංදේශ සැපයුම් වල විවිධාකාර ව්‍යාපාර කරලා තිනවා. CSN එක ගනුදෙනු කරලා තිනවා. මේක අනිත් පැත්ත තමයි CSN එක හදන්න සල්ලි කොහෙන්ද කියලා අහුවම ඩේසි ආච්චිගේ මැනික් මල්ල ගැන කතාව කියපු හැටි මතක ඇති. එතනින් එහාට ගිහලා නාමල් රාජපක්ෂගේ NR consultants කියන සමාගම තිනවා. මේ වගේ එලිදරව් වෙච්ච කාරණා. ඊට පස්සේ එතනින් එහාට මේ CSP consolidated කියන එකෙන් පස්සේ ඒ ගැන හොයද්දි කාර්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් එකට ඊට පස්සේ සෙලෙරා සොලියුෂන්ස් ප්‍රයිවට් ලිමිටඩ් වගේ විවිධාකාර සමාගම් ජාලයන් ගැන තොරතුරු එළිදරව් කරනවා. අපි මෙතන මේ අර නිකන් කම්මැලි හිතෙන ඩීටේල් වලට මෙතන යන්නේ නැහැ. නමුත් එවැනි සමාගම් ගණනාවක් ගැන තොරතුරු එළිදරව් වෙලා තියෙනවා. ඊට අමතරව මහින්ද රාජපක්ෂ මහතා පහුගිය දවස්වල ඉතාලි සංචාරය ගිය වෙලාවේ එහෙ සැන් මැරීන් කියන කුඩා රාජ්‍යයට ඉතාම කුඩා රාජ්‍ය කළු සල්ලි හංගන එකට ලෝකෙම ප්‍රසිද්ධ රාජ්‍යයක් ඉතාලිය රාජ්‍ය පවා තමන්ගේ රටේ සල්ලි කළු සල්ලි විදිහට ඇදිලා යෑම ගැන කතා කරනවා. එතනට කොහොමද සල්ලි යන්නේ කියන එක නවත්තන්නේ කොහොමද කියන ප්‍රශ්නෙට මුහුණ දෙනවා ඒගොල්ලෝ. එවැනි රටකට මහින්ද රාජපක්ෂ මහතා ගමන් කරපු බව කියනවා. එතකොට මේ ඔහු ගියපු ජෙට් යානය ලියාපදිංචි කරලා තින්නේ ඒ රටේ. ඉතින් එවැනි පසුබිමක මේ නිර්නාමික මිත්‍රයෙක් දුන්න ජෙට් යානයක් කියලා කියන ප්‍රකාශය අපට පිළිගන්න පුළුවන්ද? මේ ගැන සොයා බැලිය යුතු නැද්ද? මේ ලංකාවේ සමහර විට ඉතාම ලොකුම බරපතලම අල්ලස්සෝ දූෂණ විමර්ශන පරීක්ෂණ ජාලාවක් මාලාවක් ආරම්භ කළ යුතු කාලයක් නෙවෙයිද මේක? මොකද මහජනතාව අතර හූ කියන තැනට මහජන විරෝධයක් මේ වෙද්දි මේ රට පාලනය කරන ප්‍රධාන තනතුරු ගණනාවක ඉන්න ජනාධිපති අගමැති මුදල් ඇමති ඊට පස්සේ කැබිනට් තවත් කැබිනට් ඇමතිවරේ වාරිමාර්ග විෂය පිළිබඳ රාජ්‍ය ඇමතිවරේ කෘෂිකර්ම විෂය පිළිබඳ ඊට පස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මේවැනි ඊට පස්සේ අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානියා මෙවැනි විශාල පිරිසක් අපි නාමල් රාජපක්ෂ අමතකුණා කතා කරගෙන යද්දී ඔහුත් කැබිනට් ඇමතිවරේ තරුණ කටයුතු සහ ක්‍රීඩා මෙවැනි විශාල පිරිසක් ඉන්න මේ පවුල ගැන විශාල විරෝධයක් මහජනතාව අතර ඇති වෙලා තියෙනවා. ඔවුන් විඳින සැප සම්පත් ඔවුන්ගේ ආදායම ගැන මිනිස්සු පැහැදිලිව සැක කරනවා. ඒ ගැන ප්‍රසිද්ධියේ මිනිස්සු සාකච්ඡා කරනවා. ප්‍රසිද්ධියේ හොරා කියන වචනේ කියනවා. ඉතින් මේ ගැන අති නැවත විමර්ශන කරන්න ඕනි කාලයක් මේක. මේ ස්වාධීන ආයතන විදිහට විමර්ශන කරන්න ඕනේ නැත්නම් මිනිස්සු විදිහට මේ ගැන සංවාද කරන්න ඕනේ. මේ වගේ පැතිරිච්ච
කොහෙටද මේව පැතිරලා තියෙන කියන එක සාකච්ඡා කරන්න ඕනේ. ඉතින් අපි හිතන්නේ මේ ජෙට් යානයේ සිදුවීම මිනිස්සු මේ වෙලාවේ බඩගින්නේ පෝලිං වල ඉන්න වෙලාවක ලංකාවේ විදේශගත ශ්‍රමිකයන් තමන්ගේ මුදලට හිමි වටිනාකම නැතුව ඊට වඩා අඩු මුදලක් ලංකාවට සල්ලි යවද්දී කපලා කප්පම් ගහනවා මහ බැංකුව විදේශ ශ්‍රමිකයන්ගෙන් කප්පම් ගහන කාලයක් මේක. ඒද එවැනි පසුබිමක මිනිස්සු ඒ විඳින පීඩණය මැද්දේ මෙවැනි අති සුකෝපභෝගී සංචාරයක් ගමන් කිරීම සහ ඒකෙන් එළිවෙච්ච කරුණු සියල්ල මේ අපි කිව්ව නොකිව්ව මේ රාජපක්ෂවරුන්ගේ වත්කම් සහ ඔවුන් විඳින සැප සම්පත් පිළිබඳ කාරණාවලට අවධානය යොමු කරන්න ඕනේ වෙලාවක්. මේකේ තව කාරණයක් තමයි දැන් කියනවා ජනාධිපති ලේකම් විදිහට හිටපු පීබී ජයසුන්දර මහතා ඉල්ලා සිටීමේ පස්සේ ගාමිණී සෙනරත් මහතාව පත් කරන්න මහින්ද රාජපක්ෂ මහතාගේ පැත්තෙන් යෝජනා වෙලා තියෙනවා කියලා දැනට අග්‍රාමාත්‍යවරයාගේ ලේකම්වරයා. ඒතර ගාමිණී සෙනරත් මහත්මයාත් සම්බන්ධ වෙන අනෙක් ප්‍රධානම ග්‍රෑන්ඩ් හයට් හෝටල් ගනුදෙනු මාලාව තියෙනවා. ඒ ඉදිකිරීම හෝටල් ඉදිකිරීම ඔබ දන්නා සෙලින්කෝ සමූහයේ තිබිච්ච වත්කම් දීපල පවරා ගැනීමෙන් පස්සේ මේ හැදුන මේ ග්‍රෑන්ඩ් හයට් ඇතුළු ව්‍යාපෘති සමූහය හැදුනා. මේ ග්‍රෑන්ඩ් හයට් සමූහෙත් විශාල වශයෙන් සිදුවෙච්ච වංචා ගැන චෝදනා එල්ල වෙලා තියෙනවා. ඒ වගේම මේ පාර්ලිමේන්තුවේදී 2017 නොවැම්බර් මාසේ ඒ වෙද්දී ඒ විෂය සහ ව්‍යාපෘතිය බාරව හිටපු ඇමති කබීර් හෂීම් පාර්ලිමේන්තුවේ හැන්සාඩ් එකේ තියෙනවා. ඔහු කතා කරනවා මේ ග්‍රෑන්ඩ් හයට් හෝටල් වල 42 43 44 මහලවල් වල අති සුපිරි අපාර්ට්මන්ට් එකක් ඕනර්ස් අපාර්ට්මන්ට් හිමිකරුවන්ගේ අපාර්ට්මන්ට් කියන නමෙන් හැදුවා කියලා මේවා හෝටලයට අයිතිත් නැති වෙනවා රජයටත් අයිති නැති වෙනවා කවුරු හරි ඕනර්ස් කියලා යම් පිරිසකට විශේෂ පිරිසකට හදනවා කියලා මේකේ මේ ගැනත් මාධ්‍යවේදීන් මීට කලින් එළිදරව් කරලා තිබුණා. අති සුකෝපභෝගී කියන්නේ ස්විමින් පූල් ජකූසි සහ සම්බාහනයේ විවිධාකාර ක්‍රීඩා ජිම් ඇතුළු අති සුකෝපභෝගී ජීවිතයක් ගත කරන්න වෙනම ලිෆ්ට් එකක් සහිතව හදපු මේ ඕනර්ස් අපාර්ට්මන්ට් ගැන පාර්ලිමේන්තුවේදී කබීර් හෂීම් කියලා දෙනවා. ඔවුන්ට මේක ඉවත් කරන්න මොකද ඔවුන්ට ඔවුන් මේක වෙනස් කරන්න හිතුවා. ඒ අනුව ඒක ඉවත් කරන්න මිලියන 40කට ආසන්න ප්‍රමාණයක් රුපියල් මිලියන 40ක් විතර මේක ප්ලෑන් එකෙන් අයින් කරන්න මේ 43 44 45 සුපිරි අපාර්ට්මන්ට් අයින් කරන්න වියදම් වුණා. මීට අමතරව දැනටමත් අති දූෂිත ගනුදෙනුව බව පැහැදිලිව තහවුරු වෙච්ච ඒ කියන්නේ ජාත්‍යන්තර වශයෙන් කියන නඩුවකින් පස්සේ මේ දූෂිත ගනුදෙනුවක් බව එළිවෙච්ච ගනුදෙනුවක් තමයි එයාබස් ගනුදෙනුව. මේ ගනුදෙනුවේදී ශ්‍රී ලංකන් එකේ දැනට මේ ගැන පරීක්ෂණ ගියා ලෝක මට්ටමින් ඉලදරා වුණා අල්ලස් දුන්න බව එළි වුණා නිලධාරියෙක්ගේ බිරිඳකට විශාල මුදලක්. එතකොට මේ ගනුදෙනුවේදීත් ඩොලර් මිලියන 15ක විතර අති සුකෝපභෝගී කිට් එකක් ජනාධිපතිවරයාගේ එදා ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ගමන් බිමන් උදෙසා කියලා මිලදී ගන්න ඒකට අදාළ කටයුතු කරුණා. ඔබ දන්නවා ඇති මේ එයාබස් ගනුදෙනුවට අදාළ තීන්දුව ගත්තේ චමල් රාජපක්ෂ මහතාගේ ගෙදර බව. මේක මේ තීන්දුව ගැනීම සඳහා මේ අධ්‍යක්ෂ මණ්ඩලය රැස්ුනේ චමල් රාජපක්ෂ මහතාගේ ගෙදර බව. හරියට කැබිනට් අනුමැතිය නොමැතිව කැබිනට් ඇමතිවරයෙක් වෙන එදා වාසුදේව නානායක්කාර මහතා මේක ප්‍රශ්න කරලා තිබුණා මේ ගනුදෙනුව කොහොමද කරන්න කියලා. නමුත් ඒ හරි අනුමැතියක්වත් නැතුව කරපු ගනුදෙනුවක් තමයි ඒක. මෙවැනි කාරණා ගණනාවක් ගැන තියෙන චෝදනා මැද්දේ මේ සියල්ල ගැන මිනිස්සු තීරණාත්මකව සලකා බලන්න කාලයක්. ඒ වගේම මේ පුද්ගලයන් ගැන මේ පවුල ගැන ඉතාම තීරණාත්මකව ප්‍රශ්න කරන්න ඕනි කාලයක් විතර මේක දකින්න. මොකද අපි අද මුහුණ දෙන ප්‍රශ්න ගොඩක සැලකිය යුතු වගකීම් සහගත කාර්යභාරයක් ඔවුන් ඉටු කරලා තියෙනවා.